දැනට අපේ රටේ කොවිඩ් නිසා වාර්තා වෙලා තියෙන මරණ අතරින් ඇත්තටම 75%කට වඩා වැඩි ප්‍රමාණයක් වයස 60ට වැඩි අය. ඒ අයගෙන් බහුතරය බෝ නොවන රෝග වලින් පෙළෙන අය. බෝ නොවන රෝග කියලා අපි මේ වෙලාවේ හඳුන්වන්නේ දියවැඩියාව, හෘද රෝග, දීර්ඝකාලීන ශ්වසන රෝග, වකුගඩු රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග වලින් පෙළෙන අය. ඒ විතරක් නෙමේ වයස 30ත් 60ත් අතර සිදු මරණ ගත්තත් ඒ අයගේ 85%කටත් වැඩි ප්‍රමාණයකට හේතුව මේ දීර්ඝකාලීන බෝ නොවන රෝග. ඉතින් ඇත්තටම අපි දන්නවා දැන් අපේ රටේ සමහර ප්‍රදේශ හුදකලා කරලා තියෙනවා. එතකොට හුදකලා කරලා තියෙන යම් ප්‍රදේශයක් තියෙනවා නම් ඒවායේ ජීවත් වෙන ජනතාව බෝ නොවන රෝග වලින් පෙළෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් උපදෙස් දීලා තියෙනවා එම උදකලා කරපු ප්‍රදේශවලට ගිහිල්ලා ජංගම සායන පවත්වන්න කියලා. එහිදී ළඟම තියෙන රෝහලේ කාර්ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මගින් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ උපදෙස් පරිදි උදකලා කර තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා ජංගම සායන පවත්වනවා. ඉතින් එතකොට මේ දීර්ඝකාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන අයට එම සායනවලදී තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. තව දෙයක් තමයි දැන් බෝ නොවන රෝගයකින් ඔබ පෙළෙනවා නම් එයට නිසි පරිදි ප්‍රතිකාර ඖෂධ ලබාගෙන එම රෝගය පාලනය කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. දැන් අපි මේ ජංගම සායන පැවැත්වුවට සමහර වෙලාවක නිවසකට වෙලා ඉන්න පුළුවන් එක තැන් වෙලා ඉන්න රෝගී ඇඳකටම සීමා වෙලා බෝ නොවන රෝගයකින් අංශභාගය වැනි රෝගයකින් පෙළෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මේ ජංගම සායනයට යන්න අවශ්‍ය නැහැ. ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා දැනුවත් කරොත් නිවසටම හෙද නිලධාරියක් හෝ ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරියක් පැමිණ ඔවුන්ට අවශ්‍ය සේවාව ලබා දෙනවා. විශේෂයෙන්ම එන්ජීටියු මාරු කරන්න, දීර්ඝකාලීන තුවාලවල සැරහුම් මාරු කරන්න, එහෙම නැත්නම් කැතීට මාරු කරන්න වගේ සේවාවන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හරහා ළඟම තියෙන රෝහලෙන් හෙද නිලධාරියෙක් ගෙන්වා ගැනීමට පහසුකම් සලස්වලා තියෙනවා. ඊළඟට අපි කතා කරොත් එහෙම සාමාන්‍ය ප්‍රදේශවල රජයේ සායන වලින් බෙහෙත් ගන්න බෝ නොවන රෝගීන් ගැන ඉස්සර වගේ රජයේ සායන වලට කැමති වෙලාවකට කැමති දිනයකට ගිහින් දැන් බෙහෙත් ගන්න බෑ. ඒ සඳහා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න ඕනේ. ඒ බව සායනයේ ලියාපදිංචි වී සිටින රෝගීන් මේ වෙනකොටත් දන්නවා. නමුත් ඔබට යම් අපහසුතාවයක් නිසා ඔබේ සායන දිනය හෝ වේලාව ගැන දැනගැනීමට හැකියාවක් නැත්නම් ඔබ යන රෝහලේ දුරකථන අංකය හොට්ලයින් එක අමතලා ඒ ගැන වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් උපදෙස් දීලා තියෙනවා මාස දෙකක් හෝ ඊට වැඩි කාලයකටත් බෙහෙත් නිකුත් කරන්න. නමුත් ඒ අදාළ රෝගියාව වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරලා බලලා තමයි තීරණය කරන්නේ මාසිකව එන්න ඕනද මාස දෙකක් හෝ තුනකට වරක් එන්න ඕනද කියලා. එතකොට යම් කෙනෙක් මාස දෙකකට වරක් නම් සායනයට පැමිණෙන්නේ ඔහුට හෝ ඇයට සැකයක් තියෙනවා නම් තමන්ගේ රුධිර පීඩනය හෝ තමන්ගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලාදැයි ඒ අයට ඕනම වෙලාවක රෝහලට පැමිණිලා තමන්ගේ රුධිර පීඩනයේ මට්ටම තමන්ගේ සීනි මට්ටම බලා ගැනීමට ස්ථානයක් වෙන් කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නිසා බෝ නොවන රෝගයකින් පෙළෙන ඔබ තමන්ගේ ඖෂධ ලබා ගැනීම ගැන කිසිම සැකයක් ඇති කරගත යුතු නැහැ. තමන් ලියාපදිංචි වෙලා තියෙන සායනය අමතලා ඒ ගැන වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. හුදකලා වෙලා තියෙන ප්‍රදේශයක ඉන්න බෝ නොවන රෝගයකින් පෙළෙන නමුත් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්න අයෙකුට වුණත් ජංගම සායනයෙන් තමාගේ ඖෂධ ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ බෝ නොවන රෝගයකින් පෙළෙනවා නම් ඔබගේ ඖෂධ නිසි පරිදි ගැනීමට අමතරව යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීමත් ඉතා වැදගත් වෙනවා. මෙහිදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම විශේෂයෙන්ම තෙල් ලුණු සීනි අඩුවෙන් ආහාරයට ගැනීම ක්‍රියාශීලීව දවස ගත කිරීම සහ දුම්කොළහ මත්පැන් වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමත් ඉතාම අවශ්‍ය වෙනවා. Breaking Dr. Okay.